දුරුවන් විශ්මයට පත් කරන විදියේ දසුන් දිනපතාම උනත් ඔබ වෙත රැගෙන එන්නට පුළුවන්. මොකද හැමෝම අතේ ස්මාර්ට් දුරකථන තිබෙන නිසා දිනපතාම මෙවැනි දසුන් අන්තර්ජාලයට එකතු වෙනවා. එම දේවල් නරඹන්න ඔබ අන්තර්ජාලය පුරා සැරිසැරීමට අවශ්‍ය නැහැ. මේ වීඩියෝ එකෙන් ඔබට ලෝකයේ වටෙම කැමරාවන්හි පරිගත වූ එවැනි අපූරු දසුන් පෙළක් එක හුස්මට නරඹන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝව හොඳයි කියලා හිතුනොත් අපව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්වොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. පෘථුවියේ එක් කෙළවරක සමනලයකුගේ තඩු ගැසීමක් පෘථුවියේ අනෙක් කෙළවරේ සුනාමියක් ඇතිවීමට හේතු වෙන්නට පුළුවන්. එම සිද්ධාන්තය හඳුන්වන්නේ බටර්ෆ්ලයි එෆෙක්ටෝ සමනල ආචරණය යනුවෙන්. ඉන්න අදහස් කරන්නේ කිනකට සම්බන්ධ සංකීර්ණ පද්ධතියක සිදු කරන සුළු වෙනසකින් මහා විනාශයක් වුණත් සිදුවිය හැකි බවයි. කැමරාවේ පටිගත වූ මේ සිදුවීම් මේ සඳහා හොඳම උදාහරණයක්. බලන්න මෙම අපූරු දසුන දෙස. අඩි ගණනාවක් උඩක සිට පුද්ගලයෙකු සාගරයේ මතර දොඩම් කැබැල්ලක් විසි කරනවා. පේන විදියට මත්සෙයින්ද දොඩම් විස බිඳුවක ඉව ගව් ගානක් දුරට දැනෙනවා. බලන්න ඕන් සතර දෙසින් පැමිණ ඊට පොරකන හැටි ඔබට පේනවා ඇති. මේ පින්තූරය දැක්කම ඔබට හිතෙන්නේ කුමක්ද? මේ අහිංසක මිනිසෙකු බිහිසුණු ව්‍යාග්‍රයකුට බිලිවීමට මොහොතකට පෙර ඔහු විසින්ම ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔබ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. ඔවුන් දෙදෙනා ගජමිතුරන්. ඇන්ටාක්ටිකාවේ කාලගුණය මොනතරම් දරුණු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්ද කියලා ඔබට හිතාගන්නවත් බැහැ. මේ දොර විවෘත කරනවත් සමග මේ ගැන ඔබට අදහසක් ගන්නට පුළුවන් වේවි. හිතන්න පිටද මෙවැනි දරුණු කාලගුණයක් පවතිද්දී කෙනෙකුට ඇතුළට වී විවේක සුවයෙන් සිටින්නට පුළුවන්ද? එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ ජලපගුණක් දිස්වෙන මේ වීඩියෝවේ ඇති පුදුමය මොකක්ද කියලා මේ දැකපු ගමන් ඔබට හිතෙන්නට ඇති. එක්ස්කැවේටර් එකේ කුල්ලෙන් එම පුගුණේ ජලය මතට වේගයෙන් පහරක් එල්ල කරනවත් සමගම විස්මිත දර්ශනයක් ඔබට දැකගන්නට පුළුවන්. එහිදී මෙවැන්නක් සිදු වුණේ කෙසේද යන්න ඔබට අදහසක් තිබෙනවද? පෙරෝ චුම්බක ධීරයන් යනු මොනවද සහ එහි ඇති ගුණාංගයන් මොනවද කියලා ඔබ දන්නවද? නැනෝ ප්‍රමාණයේ ඇසට බඳ නොපෙනෙන තරම් කුඩා පෙරෝ චුම්බක අංශු වලින් සදුම්ලත් ධීරයක් තමයි ෆෙරෝ ෆ්ලූයිඩ් ලෙස හඳුන්වන්නේ. ඒවා චුම්බකයක ද්‍රවයන්ට ආකර්ෂණය වෙනවා. මේ ඔබ දකින්නේ පෙරෝ චුම්බක ධීරයන් ශබ්ද සංඛ්‍යාතයන්ට ප්‍රතිචාර දක්වන හැටි. ඒ නරඹන්නන්ට ඉහළ විනෝදාස්වාදයක් සපයනවා. ඔබේ සුරතල් සත්වයා උපකරණයක් ලෙස පෙනී සිටින හැටි දන්නවද? මේ පවසන්නේ කුමක්ද කියලා ඔබට හිතාගන්නට බැරුව ඇති. නමුත් මේ වීඩියෝව නැරඹුවම නම් මේ පැවසූ දේ තේරුම මොකක්ද කියලා ඔබට හොඳින්ම අවබෝධ වේවි. මේ කොකාකෝලා කෑන් එක සෝෆා එක මත හීරුණොත් කුමක් සිදු වේවිද? එවිට සිදුවන්නේ කොකාකෝලා වලින් සෝෆා එක තෙමී ගොස් මහා විනාශයක් සිදුවීමයි. නමුත් ඒ වෙනුවට සිදුවෙන දේ බලන්න. ඒ සතු ජල විකර්ෂක ගුණාංගය විශ්මයජනකයි නේද? දෛවයේ මගහැරීමට තරම් මම බුද්ධිමතෙක් කියා හිතපු තරුණයෙකුට දෛවයේ විසින් සැලසුම් කර තිබූ පුදුම කිරීම මෙන්න.
පාලම් ඉදිකිරීමේදී යොදාගෙන මෙවැනි විශාල යන්ත්‍රයන් ඔබ මීට කලින් දැක තිබෙනවද? එම යන්ත්‍රය විසින් මේ ඔසවාගෙන යන්නේ ටොන් 900ක් පමණ බර කොටසක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? Battlefield 2042 ගේම් එකෙන් පරිගණක ක්‍රීඩා ලෝලීන්ට අතිතාත්වික ග්‍රැෆික්ස් ලබා දෙන බවට පොරොන්දුවක් වුණා. නමුත් එසේ වුවත් මේ දකින්න විට කෙනෙකුට හිතෙන්න පුළුවන් එම ගේම් එක දෝෂයන්ගෙන් පිරුණු එකක් බව. මොකද හෙලිකොප්ටරයේ තටුකර කැවෙන්නේ නැහැ. පරිගණක ක්‍රීඩා කරන ඔබ දන්නවා ඇති මෙවැනි දෙයක් සිදුවන්නේ පරිගණක ක්‍රීඩාව හිර වෙන විට හෝ ලැග්වීමකදී කියා. නමුත් මේ Battlefield 2042 ගේම් එකේ දෝෂයක් නොවේයි. හෙලිකොප්ටරයේ තටු එකතන නතර වී තිබෙනවා වගේ පෙනෙන්නේ කැමරාවේ ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් ඔත් අප්පරේට මාරු වෙන රාමු ගණන හෙලිකොප්ටරයේ බමනතලයේ භ්‍රමණ ශීඝ්‍රතාවයට සමාන වීම නිසායි. පළමු වතාවට පැරිසියේ අයිෆල් කුළුණ දකින්න යන කෙනෙකුට මෙවැනි දසුනක් එදා දිනේදීම දකින්නට ලැබෙන්න තිබෙන්නේ මොන වගේ සම්භාවිතාවයක්ද? එහෙනම් හිතාගන්නටවත් බෑ. ඒ වගේම මෙම අවස්ථාවේදීම කැමරාවේ එය පටිගත කරගන්න හැකිවීමද පුදුමාකාර අහම්බයක්. අපි කුඩා කල අහසේ බලාකුලක සැතපෙන්න තිබුණා නම් කියා මොනතරම් නම් සිහින දුටුවද? බලාකුලක සැතපෙන්නට තියා බලාකුලක් අතින් ස්පර්ශ කිරීමට පවා අපි කුඩා කල මොනතරම් නම් සිහින දුටුවද? එය ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියලා මේ පුද්ගලයා උත්සාහ කර බැලුවද පේන විදියට ඒ සාර්ථක වුණේ නැහැ. බොහෝ දිනෙකට නම් ෆයර් හයිඩ්‍රන්ට් එකක් බිඳීම කියන්නේ හදිසි අනතුරක්. නමුත් සමහරෙක්ට නම් මේ තම මෝටර රථයේ සෝදා පිරිසිදු කරගන්න ලැබුණු වටිනා අවස්ථාවක්. බලන්න මේ දුටු ගමන් ඔබේ සිහියට එන්නේ කුමක්ද? කොණ්ඩේ කපා නිම වූ පසුව හිසකෙස් වේලනේ මගින් තෙත හිසකෙස් සහ හිසකෙස් කැබලි පිසදා ඉවත් කරන්නේ මේ විදියට නේද? හිතන්න ඔබ නිවාඩු දවසක වෙනදා වගේ සුපුරුදු පරිදි මුහුදු වෙරළට පැමිණෙනවා. ඒ සමගම ඔබට මුහුදු වෙරළේ මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. ඒ මොන වගේ අත්දැකීමක් වේවිද? ඒ හරියට පිටසක් වලින් මෙහි පැමිණි ජීවියෙකු වගේ. නමුත් එදායම මුහුදු වෙරළට පැමිණි පිරිසගේ ත්‍රාසය සහ භීතිය මුසු වූ එම අත්දැකීම සුළු වේලාවකින් පසුව දියමත වූ පෙනපිඩක්සේ වියැකී ගියා. යෝධ අඬු සහිත පිටසක් වල පෙනුමක් ඇති මේ ජීවියාව නිර්මාණය කර තිබෙන්නේ Stranger Things 4 කතාමාලාව සඳහා වූ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසයි. බැලූ බැල්මට පෙනෙන්නේ ගුවන් යානයක් නගරයක මහමාර්ගයක් මැදට කඩාගෙන වැටී ඇති ලෙස නේද? මේ ඇත්තටම කඩාගෙන වැටීමක් වුණත් එය හේල හසේ සිට සිදු වූ කඩාගෙන වැටීමක් නොවෙයි. මේ සිදු වුණේ ප්‍රවාහනය කරමින් සිටි දොඹකැරේට එහි බර දරා ගැනීමට නොහැකි වීම නිසායි. එය දෙකට මැදින් කැඩී යනවා. මෝටර් රථ සහ යතුරු පැදි වලින් ස්ටන්ට් කරන අය ඔබ කොතෙකුත් දැක තිබුණත් කුඩා මෝටර් බෝට්ටුවකින් දුටුවන් විශ්මයට පත් කරන විදිහේ ස්ටන්ට් කරන මෙවැනි පුද්ගලයෙක් ඔබ මීට කලින් දැක තිබෙනවද? පේන විදියට අයිස්ලන්තයේ එලිමහනේ වාහනයක් වැඩි කාලයක් ගාල් කර තැබීම එතරම් නූනට හුරු දෙයක් නොවෙයි. ඩිමෝලිෂන් වීඩියෝ හෙමන් නොමැති නම් විශාල ගොඩනැගිලි බිමට සමතලා කරන වීඩියෝ අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රියයි. එම වීඩියෝ නැරඹීම සඳහා මිනිසුන් තුළ විශාල කැමැත්තක් තිබෙනවා. මේ ඔබ දකින්නේ එම වීඩියෝ අතරින් දුටුවන් විස්මයට පත් කරනු ලැබූ වීඩියෝවන්. සුළං ටර්බයිනයන්ට උනන් දරාගන්න පුළුවන් සුළඟේ වේගයක් තිබෙනවා. එම සීමාව ඉක්මවාගේ පසුව සුළං ටර්බයිනයන්ද සුළඟේ ගොදුරක් බවට පත් වෙනවා. මේ ඔබ දකින්නේ ඇමරිකාවේ සුළං ටර්බයිනයකට අත්වූ වැනි ඉරණමක්. මේ වීඩියෝ නරඹන විට කුඩා මීයන් වැනි සත්වයින් වෙත උගුස්සන් වැනි විශාල පක්ෂීන් පහත් වෙන විට ඔවුන්ට දැනෙන්නේ කෙසේද යන්න ඔබට අදහසක් ගන්නට පුළුවන්. බලන්න මේ අයිස් තරමක් අමුතුයි නේද? මේ අයිස් වගේ පෙනුනත් එහි එක් අයිස් කැටයක්වත් නැහැ. මේ ඔබ දකින්නේ ජෙලිෆිෂ් ආක්‍රමණයක්.
ඔබ නොදුටු මෙවැනි දේවල් දැක ගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.